කිංගල දෙන්න සහ එක ෆෝන් කෙනෙක් විතරක් ඉතුරුනාම කොහොමද මේ චෙස් ගේම් එකක් ප්ලේ කරන්න ඕනේ කියලා මම ඔයාලට අපේ චෙස් සීරීස් එකේ කලින් වීඩියෝස් දෙකෙන්ම කියලා දුන්නා. අද මම ඔයාලට අරගෙන එන්නේ ඒකේ තුන්වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ ඔපෝනන්ට් ගේ කිං ෆෝන්ට ඉස්සරහින් පේලියක ඉන්නකොට කොහොමද චෙස් ගේම් එක ප්ලේ කරන්න ඕනේ කියලා. එහෙනම් දැන් අපි යමු අද වීඩියෝ එකට. ප්ලේයර්ට පුළුවන් නම් එයාගේ කිංව මුලින්ම ඉදිරියට ආවලා කිංගේ පිටිපස්සෙන් ෆෝන්ව ඉදිරියට අරගෙන යන්න ඒ ගේම් එකෙන් ඒ ප්ලේයර්ට ගේම් එක වින් කරන්න පුළුවන්. මේ චෙස් සෙන්ඩින් එකේ ඔයාලට දැන් පේන විදිහට වයිට් ප්ලේයර් මුලින්ම එයාගේ ෆෝන්ව ඉස්සරහට මූව් කරන්නේ නැතුව එයාගේ කිංව ඉස්සරහට අරගෙන ගියොත් වයිට් ප්ලේයර්ට පුළුවන් ගේම් එක වින් කරන්න. දැන් අපි බලමු මේ වගේ අවස්ථාවක වයිට් ප්ලේයර් කොහොමද ගේම් එක වින් කරන්නේ කියලා. මුලින්ම වයිට් ප්ලේයර් එයාගේ ෆෝන්ව F4 අදින්නේ නැතුව කිං E3 අදින්න ඕනේ. ඊට පස්සේ බ්ලැක් ප්ලේයර් කිං E7 අදිනවා. එතකොට වයිට් ප්ලේයර් කිං E4 අදිනවා. එතකොට බ්ලැක් ප්ලේයර් කිං E6 අදිනවා. ඊට පස්සේ වයිට් ප්ලේයර් කරන්නේ එයාගේ කිංව F4 කොටුවට අදින එක. එතකොට බ්ලැක් ප්ලේයර් එයාගේ කිංව F6 කොටුවට අදිනවා. දැන් තමයි වයිට් ප්ලේයර් එයාගේ ෆෝන්ව අදින්න පටන් ගන්න. ඊට පස්සේ වයිට් ප්ලේයර් එයාගේ ෆෝන්ව F3 කොටුවට අදිනවා. ඊට පස්සේ බ්ලැක් ප්ලේයර් කරන්නේ එයාගේ කිංව G6 කොටුවට අදින එක. දැන් වයිට් ප්ලේයර් කිං E5 අදිනවා. එතකොට බ්ලැක් ප්ලේයර් කිං F7 අදිනවා. ඊට පස්සේ වයිට් ප්ලේයර් කරන්නේ එයාගේ කිංව F5 කොටුවට අදින එක. ඊට පස්සේ බ්ලැක් ප්ලේයර් එයාගේ කිංව E7 කොටුවට අදිනවා. ඊට පස්සේ වයිට් ප්ලේයර් කිං G6 අදිනවා. එතකොට බ්ලැක් ප්ලේයර් කිං E6 අදිනවා. එතකොට වයිට් ප්ලේයර් එයාගේ ෆෝන්ව F4 කොටුවට අදිනවා. ඊට පස්සේ බ්ලැක් ප්ලේයර් එයාගේ කිංව E7 කොටුවට අදිනවා. ඊට පස්සේ වයිට් ප්ලේයර් කරන්නේ දිගටම එයාගේ ෆෝන්ව ඉස්සරහට ගෙනියන එක. ඒක නිසා වයිට් ප්ලේයර් ෆෝන්ව F5 කොටුවට අරගෙන යනවා. එතකොට කිං F8 කොටුවට අදිනවා බ්ලැක් ප්ලේයර්. ඊට පස්සේ වයිට් ප්ලේයර් එයාගේ කිංව F6 කොටුවට අදිනවා. එතකොට බ්ලැක් ප්ලේයර් එයාගේ කිංව G8 කොටුවට අදිනවා. ඊට පස්සේ වයිට් ප්ලේයර් කරන්නේ එයාගේ කිංව E7 කොටුවට අදින එක. එතකොට බ්ලැක් ප්ලේයර් කිං G7 කොටුවට අදිනවා. ඊට පස්සේ වයිට් ප්ලේයර් එයාගේ ෆෝන්ව ඉස්සරහට ගෙනියලා චෙක් එකක් දෙනවා. එතකොට බ්ලැක් ප්ලේයර් කිං G6 කොටුවට අදිනවා. ඊට පස්සේ වයිට් ප්ලේයර් ෆෝන්ව ආපහු F7 කොටුවට අදිනවා. ඊට පස්සේ බ්ලැක් ප්ලේයර් කිං G7 කොටුවට අදිනවා. ඊට පස්සේ වයිට් ප්ලේයර් F8 කොටුවට ගිහිල්ලා ක්වීන් කෙනෙක් අරගෙන ගේම් එක වින් කරනවා. මේ චෙස් සෙන්ඩින් එකේදී ඔයාලට පේනවා ඇති වයිට් ප්ලේයර්ගේ කිං වයිට් පොන්ට ඉදිරියෙන් 6 වෙනි රෑන්ක් එකේ ඉන්නේ කියලා. මේකෙදී ඊළඟට කාගේ මූව් එක තිබුණත් වයිට් ප්ලේයර් ගේම් එක වින් කරනවා. ඊළඟට තියෙන්නේ බ්ලැක් ප්ලේයර්ගේ මූව් එකක් නම් බ්ලැක් ප්ලේයර් කිං D8 අදිනවා. ඊට පස්සේ වයිට් ප්ලේයර් කරන්නේ එයාගේ කිංව B7 අදින එක. එතකොට මම ඔයාලට කලින් පෙන්නපු චෙස් එන්ඩින් එකේ විදියට වයිට් ප්ලේයර් ෆෝන් ප්‍රොමෝෂන් එකක් ගිහිල්ලා ක්වීන් කෙනෙක්ව අරගෙන මේ ගේම් එක වින් කරනවා. ඊළඟට තියෙන්නේ වයිට් ප්ලේයර්ගේ මූව් එකක් නම් වයිට් ප්ලේයර් කිං D6 අදිනවා. ඊට පස්සේ බ්ලැක් ප්ලේයර් කිං D8 අදිනවා. එතකොට වයිට් ප්ලේයර් කරන්නේ එයාගේ ෆෝන්ව ඉස්සරහට ගෙනියන එක. වයිට් ප්ලේයර් ෆෝන් C6 අදිනවා. එතකොට බ්ලැක් ප්ලේයර් එයාගේ කිංව ආපහු C8 කොටුවට අදිනවා. ඊට පස්සේ වයිට් ප්ලේයර් එයාගේ ෆෝන්ව C7 අදිනවා. එතකොට බ්ලැක් ප්ලේයර් කිංව B7 අදිනවා. මේකෙදි ඉස්සෙල්ලා වගේම වයිට් ප්ලේයර් ක්වීන් කෙනෙක් අරගෙන ගේම් එක වින් කරනවා. දැන් මේ ඔයාලට පේන චෙස් සෙන්ඩින් එකේදී ඊළඟට ගේම් එක වින් කරන්නේ කවුද කියලා තීරණය වෙන්නේ ඊළඟට තියෙන කාගේ මූව් එකද කියන එක මත. ඊළඟට තියෙන්නේ බ්ලැක් ප්ලේයර්ගේ මූව් එකක් නම් බ්ලැක් ප්ලේයර් කිං G7 අදිනවා. ඊට පස්සේ වයිට් ප්ලේයර් කිං E6 අදිනවා. ඊට පස්සේ බ්ලැක් ප්ලේයර් කිං F8 අදිනවා.
ඊට පස්සේ white player king f6 අදිනවා මේකෙදී කලින් විදියටම white player play කරලා queen කෙනෙක් අරගෙන white player game එක win කරනවා ඊළඟට තියෙන්නේ white player ගේ move එකක් නම් white player king e5 අදිනවා එතකොට black player king e7 අදිනවා ඊට පස්සේ white player එයාගේ pawn ව f5 කොටුවට අදිනවා එතකොට black player king f7 අදිනවා මේ ගේම් එක මේ විදියට ප්ලේ කරාට පස්සේ ගේම් එක ඩ්‍රෝ වෙනවා මොකද white player එයාගේ pawn ව black king ගෙන් බේර ගන්න බැරි වෙනවා හැබැයි ඔයාලට මේ විදියට ප්ලේ කරන්න පුළුවන් වෙන්නේ pawn කොනේම files දෙක එකක නැතුව වෙන මොකක් හරි ෆයිල් එකක ඉන්නවා නම් විතරයි pawn කොනේම files දෙකෙන් එකක ඉන්නවා නම් opponent ගේ king ඒ pawn ඉන්න ෆයිල් එකේ කොනේම කොටුවට ගියාම මේ ගේම් එක ඩ්‍රෝ වෙනවා මොකද එතකොට pawn ඉන්න player ට opponent ගේ king ව එතනින් අයින් කරන්න බැරි වෙනවා එතකොට pawn ට queen promotion එකක් ගන්න බැරි නිසා ගේම් එක ඩ්‍රෝ වෙනවා white player king a6 අද්දම black player king b8 අදිනවා එතකොට white player කරන්නේ එයත් එයාගේ king ව b6 කොටුවට අදින එක එතකොට black player ආපහු king a8 කොටුවට අදිනවා ඊට පස්සේ white player එයාගේ pawn ව ඉස්සරහට අරගෙන යනවා එතකොට black player ආපහු king ව b8 කොටුවට අදිනවා white player කරන්නේ එයාගේ pawn ව තව කොටුවක් ඒ කියන්නේ a6 කොටුවට අදිනවා එතකොට black player king a8 කොටුවට අදිනවා ඊට පස්සේ white player pawn ව a7 කොටුවට අදිනවා ඊට පස්සේ අදින්න තරක් නැතුව මේ ගේම් එක ස්ටේල්මේට් වෙනවා මොකද black player ට pawn ව කපන්න බෑ එතකොට king ලා දෙන්න එක ළඟට එන නිසා king b8 කොටුවට අදින්න බෑ එතකොට pawn ගෙන් චෙක් වෙන නිසා king b7 කොටුවට අදින්න බෑ එතකොට king ලා දෙන්න එක ළඟට එන නිසා ඒක නිසා මේ ගේම් එක ස්ටේල්මේට් වෙනවා චෙස් වල end game එකේදී king ලා දෙන්න සහ එක pawn කෙනෙක් විතරක් ඉතුරු වෙන්න පුළුවන් අවස්ථා ඔක්කොම මම ඔයාලට කියලා දුන්නා මම හිතනවා ඔයාලට මේ අවස්ථා ඔක්කොම ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා ඔයාලට මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඒ වගේම ඔයාලා මේ අවස්ථාවල කලින් වීඩියෝස් දෙක බලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒ වීඩියෝස් දෙකක් බලන්න ඒ වීඩියෝස් වල ලින්ක්ස් මම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න එහෙනම් අපි මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු